අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර බුද්ධධර්මය හා පාලි භාෂා පරිච්ඡේ අභිධර්මයේ පළවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි කොටස අහේතුක සිත්. තුන්වෙනි කොටසේදී අහේතුක සිත් පිළිබඳව කතා කරන්නේ පරිච්ඡේද එක. සිත් පිළිබඳව කතා කරන්නට තියෙන්නේ සිත්වල ඊළඟ විස්තර ටික කතා කරන්නේ මේ අහේතුක සිත් කියන කොටස යටතේ. මීට කලින් පාඩමේදී අපි තවත් බොහෝ තොරතුරු සාකච්ඡා කරලා තියෙනවා, කතා කරලා තියෙනවා. අහේතුක සිත්, අහේතුක සිත් අලෝභ අදෝස අමෝහ ලෝභ දෝස මෝහ යනුවෙන් දැක්වෙන කුසලා කුසල මූලයන් අභිධර්මයේදී හැඳින්වෙනුවේ හේතු යන නමින්. හේතු යන නමිනි අභිධර්මයේදී මේ කියන සිත් සියල්ලක්ම හඳුන්වන නම තමයි හේතු. ඉතින් බලමු මොනවද මේ හේතු කියන්නේ කියලා. මේ කුසල මූල තුන, ඊට පස්සේ තියෙනවා අකුසල මූල තුන. මෙන්න මේ කුසල මූල තුනයි මූල. මේවා අකුසල මූල. ඉතින් මේ කුසල මූලයි අකුසල මූලයි දෙක හඳුන්වනවා හේතු කියලා. මේ කුසල මූල තුනත් අකුසල මූල තුනත් හඳුන්වන්නේ හේතු කියන නමින්. හේතු ධර්ම මුල් කොටගෙන පහළ වන සිත් සහේතුක නම් වන අතර ඒවායින් තොරව ඇති වන සිත් අහේතුක නම් වේ. එහෙනම් මේ කියපු අලෝභ අදෝස අමෝහ කියන කුසල මූලත් ලෝභ දෝස මෝහ කියන අකුසල මූලත් අලෝභ අදෝස අමෝහ කියන කුසල මූලත් ලෝභ දෝස මෝහ කියන අකුසල මූලත් හේතු වෙන්නේ නැතිව ඒ වගේන් තොරව ඇතිවන සිත්වලට කියනවා අහේතුක කියලා. ඒ සිත්වලට කියන නම අහේතුක. ලෝභ දෝස මෝහ අලෝභ දෝස මෝහ කියන කුසල අකුසල මූලයන් හේතු නොවි ඇතිවෙන්නා වූ සිත්වලට කියනවා අහේතුක කියලා, අහේතුක සිත් කියලා. අටලොත් ස්වදෑරුම් වන අහේතුක සිත් මාලාව අකුසල විපාක සිත් සතකින්ද කුසල විපාක සිත් අටකින්ද ක්‍රියා සිත් තුනකින්ද යුක්ත වේ. අටලොත් ස්වදෑරුම් සිත් තියෙනවා 18ක්. අටලොත් ස්වදෑරුම් කියන්නේ 18ක්. අහේතුක සිත් තියෙනවා 18ක්. අකුසල විපාක සිත් 7යි. කුසල විපාක සිත් 8යි. ක්‍රියා සිත් 3යි. අටලොස් වැදෑරුම් අහේතුක සිත් 18යි. අහේතුක සිත් මාලාව කුසල විපාක සිත් 7යි. අකුසල විපාක සිත් 7යි. කුසල විපාක සිත් 8යි. ක්‍රියා සිත් 3යි විදිහට වර්ග කරන්න පුළුවන්. අහේතුක සිත් කියන්නේ මොනවද කියලා අපි දන්නවා. හේතු කියන්නේ මොනවද කියලා අපි දන්නවා. ඒ වගේම අහේතුක සිත් සියල්ලක්ම කීයද කියලා දන්නවා. අහේතුක අකුසල විපාක සිත් 7යි කියලා දන්නවා.
කුසල විපාක සිත් අටයි කියලා දන්නවා. හේතුක ක්‍රියාසිත් තුනයි කියලා අපි දන්නවා. ඉතින් බලමු අකුසල විපාක සිත් හත. අකුසල විපාක සිත් හත තමයි මේ තියෙන්නේ. උපේක්ඛා සහගත චක්කු විඤ්ඤාණේ, උපේක්ඛා සහගත සෝත විඤ්ඤාණේ, උපේක්ඛා සහගත ගහන විඤ්ඤාණේ, උපේක්ඛා සහගත ජීවහා විඤ්ඤාණේ, දුක්ඛ සහගත කාය විඤ්ඤාණේ, උපේක්ඛා සහගත සම්පරිච්ඡන, උපේක්ඛා සහගත සම්තිරණ කියලා. නැවත වතාවක් බලමු අහේතුක අකුසල විපාක සිත් හත. උපේක්ඛා සහගත චක්කු විඤ්ඤාණ, උපේක්ඛා සහගත සෝත විඤ්ඤාණ, උපේක්ඛා සහගත ගහන විඤ්ඤාණ, උපේක්ඛා සහගත ජීවහා විඤ්ඤාණ, දුක්ඛ සහගත කාය විඤ්ඤාණ, උපේක්ඛා සහගත සම්පරිච්ඡන, උපේක්ඛා සහගත සම්තිරණ. මෙතනදී උපේක්ඛා සහගතව චක්කු සෝත ගාන ජීවහා. චක්කු සෝත ගාන ජීවහා. අපි දන්න චක්කු විඤ්ඤාණ අපි මීට කලින් පාඩම් වලදී සාකච්ඡා කරලා තියෙනවා. ඉන්ද්‍රියක් බාහිර අරමුණුත් එක්ක ගැටීමත් එක්ක තමයි සිත් පහළ වෙන්නේ කියලා. එතකොට මේ කියන්නේ ඒ විදිහට ඇතිවෙච්ච සිත් ගැන. ඒ අතරින් චක්කු සෝත ගාන ජීවහා කියන මේ විඤ්ඤාණ උපේක්ඛා සහගත වූ විඤ්ඤාණ සිත් ඇති වෙන අකුසල විපාක සිත් ඇති වෙන ආකාරය කියනවා. ඊට පස්සේ කියනවා දුක්ඛ සහගත කාය විඤ්ඤාණය. දුක්ඛ සහගත කාය විඤ්ඤාණ මේ හතරම උපේක්ඛා සහගතයි. චක්කු සෝත ගාන ජීවහා කියන මේ විඤ්ඤාණය සිත් ඔක්කොම උපේක්ඛා සහගතයි. හැබැයි කාය විඤ්ඤාණය දුක්ඛ සහගතයි. ඊට පස්සේ නැවතත් ආයවතාවක් උපේක්ඛා සහගත සිත් දෙකක් හම්බ වෙනවා. ඒ තමයි සම්පරිච්ඡන සහ සම්තිරණ කියන සිත් දෙක. අපි බලමු මේ සිත් වලින් කොහොමද මොනවද කියන්නේ කියලා. සිත් හටගන්නා තැන් හා ඒවායේ ක්‍රියාව අනුව ඉහත සඳහන් වර්ග කිරීම සිදු කොට ඇත. සිත් හටගන්නා තැන් හා ඒවායේ ක්‍රියාව අනුව තමයි සඳහන් කරලා තියෙන්නේ, වර්ග කිරීම කරලා තියෙන්නේ. සිත් උපදින්නා වූ ස්ථාන මේ තියෙන්නේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඇස පදනම් කරගෙන, කන පදනම් කරගෙන, නාසය පදනම් කරගෙන, දිව පදනම් කරගෙන සිත් පහළ වෙන ස්ථාන අනුව තමයි ඒ විදිහට වර්ගීකරණය කරලා තියෙන්නේ. ක්‍රියාව අනුව ඉහත සඳහන් වර්ග කිරීම සිදු කොට ඇත. ක්‍රියාව අනුවත් සම්පටිච්ඡන සම්තිරණ කියන්නේ මේ ක්‍රියාව අනුව, මේ සිත්වල ක්‍රියාව අනුව තමයි මේක වර්ගීකරණ කරලා තියෙන්නේ. මේ දෙකත් ගොඩක් වැදගත් වෙනවා. අපේ අවධානයට යොමු විය යුතු තැනක් සම්පටිච්ඡන සහ සම්තිරණ කියන දෙක. විපාක යනු යම් කිසිවක ඵලයයි. විපාක කියන එකේ අදහස තමයි යම් කිසි දෙයක ප්‍රතිඵලය. අකුසල් නිසා හෝ කුසල් නිසා හෝ අනාගත කාලය හා සම්බන්ධව ඇතිවන සිත් විපාක සිත් නමින් දැක්වේ. විපාක සිත් කියන්නේ මොනවද කියනවා? අකුසල නිසා හෝ අකුසල නිසා හෝ අකුසල් නිසා හෝ කුසල් නිසා හෝ අනාගත කාලය හා සම්බන්ධ වැතිවන සිත් විපාක සිත් නමින් දැක්වේ. අනාගත කාලයේදී ඒ කර්මය සිද්ධ කරලා පස්සේ කාලේ විපාක දෙන්න පුළුවන්. ඒ වගේ සිත්වලට තමයි විපාක සිත් කියලා කියන්නේ. අභිධර්මයේදී ඇස, කන, නාසය, දිව, ශරීරය හා හෘදය යන සය සිත් හටගන්නා ස්ථානය වෙති. අභිධර්මයේ උගන්වන විදිහට අපෙන් ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. සිත් උපදින ස්ථාන විදිහට සැලකෙන්නේ මොනවද කියලා අහන්න පුළුවන්. ඇස, කන, නාසය, දිව, ශරීරය, ඊට පස්සේ හෘදය. ඇස, කන, නාසය සහ හෘදය. අභිධර්මයේ උගන්වන විදිහට ඇස, කන, නාසය, දිව, ඇස, කන, නාසය, දිව, ශරීරය
හරද කියන මේ යන්න සය සිත් හටගන්න අයිස්ථානයෝ විදිහට සලකන. සිත් හටගන්න අයිස්ථාන හය නැවතවතාවක් ඇස කණනාසිදිව ශරීරයේ සහ හරද. අභිධර්මය උගන්වන විදිහට හෙමයි සිත් උපදින ස්ථාන හයක් විදිහට දක්වන්න. ඇස ඇසුරු කොටගෙන ඇතිවන දැනීම චක්කු විඤ්ඥාන නම් ඇස ඇසුරු කරගෙන ඇතිවෙනව චක්කු විඤ්ඥාන කියලා. සෝත ගහන ආදිය හා සම්බන්ධ විඤ්ඥානයන්ද ඒ ආකාරයෙන් හඳුනාගත යුතුයි. අපි මීට කලින් පාඩම්බලත් ඒ පිළිබඳව කතා කරලා තියෙනවා. ඉන්ද්‍රිය පස ඇසුරෙන් හටගන්නා විඤ්ඥාන පසින් ලබාගන්නා අරමුණු පිළිගැනීම කෙරෙන සිත සම්පරිච්චන නම් මේක වැදගත්. ඉන්ද්‍රිය පස ඇසුරෙන් හටගන්නා විඤ්ඥාන පසින් ලබාගන්නා අරමුණු පිළිගැනීම කෙරෙන සිත සම්පරිච්චන නම්. සම්පටිච්චන කියන්නේ මොකක්ද කියන එකයි මෙතනදී කියන්නේ. සම්පටිච්චන කියන්නේ ඉන්ද්‍රිය පස ඇසුරෙන්, ඉන්ද්‍රිය පහ ඇසුරෙන්, ඇස කන නාසය දිව ශරීරය කියන මේ පහ ඇසුරින් චක්කු විඤ්ඤාන, සෝත විඤ්ඤාන, ගහන විඤ්ඤාන ආදී විඤ්ඤාන පහක් ඇති වෙනවා. ඒ විඤ්ඤාන පහෙන් අරමුණු ගන්නවා. ඒ ගන්න අරමුණු හිතෙන් පිළිගන්න එකට කියනවා, ඉතින් පිළිගැනීමේ ස්වභාවයට කියනවා සම්පටිච්චන කියලා. ඉන්ද්‍රිය පහ ඇසුරින් ඇතිවෙන විඤ්ඤාණ පහේ අරමුණු පිළිගන්න ස්වභාවයට කියනවා සම්පටිච්චන කියලා. එකී අරමුණු විමසා තීරණය කරන සිත සම්තීරණ නම්. ඒ විදිහට ගන්න සම්පටිච්චනය මගින් පිළිගන්නා වූ අරමුණු, පිළිගන්නා වූ සිත් විමසලා බලලා තීරණය කිරීම සම්තීරණය කියලා කියනවා සම්තීර්ණ කියලා කියනවා. සම්පටිච්චන කියන්නේ ඉන්ද්‍රිය පහෙන් ගන්න විඥාන සිත් මගින් ගන්න සිත් පිළිගැනීම, ඒ අරමුණු විමසා බැලීමේ ස්වභාවයට කියනවා සම්තීර්ණ කියලා. කාය විඥානයේ දුක්ඛ සහගත ඉතිරි සිත් සයම සුඛ දුක්ඛ දෙකෙන් තොරව වන හේන් උපේක්ඛා සහගත වේ. මේ විපාක සිත් වල තවත් විශේෂිත ලක්ෂණයක් තමයි කාය විඥානය දුක්ඛ සහගතයි. කාය විඥානයේ දුක්ඛ සහගතයි. අනිත් සියල්ලක්ම සුඛ දුක්ඛ කියන දෙකෙන්ම තොරයි. ඒ නිසා ඒවා උපේක්ඛා සහගත විදිහට තමයි සැලකෙන්නේ. එහෙනම් අපෙන් විශේෂ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අහේතුක විපාක සිත් වල දැක්වෙන විපාක සිත් සතෙහි අන්තර්ගත කාය විඥානයේ සුවිශේෂත්වය මොකක්ද කියලා. කාය විඥානයේ සුවිශේෂත්වය තමයි දුක්ඛ සහගත වීම. කාය විඥානයේ පමණයි දුක්ඛ සහගත වෙන්නේ. අනිත් සියල්ලක්ම චක්කු සෝත ගාන ජීවහා විඥාන සිත් විදිහට තියෙනවා. ඊට පස්සේ උපේක්ඛා සහගත සම්පටිච්චන, උපේක්ඛා සහගත සම්තීර්ණ. මතක තියාගන්නත් හරිම ලේසි. මේ විදිහට තියෙන්නේ බලන්න චක්කු සෝත ගාන ජීවහා කාය කියන ටික අපි දන්නවා. එතකොට මේ ඉන්ද්‍රියන්, ඒ ඉන්ද්‍රියන් උපේක්ඛා සහගත සහ විඥාන කියන දෙකත් එක්ක එකතු වෙලා සිත් විපාක සිත් විදිහට දක්වන්න පහසු ක්‍රමයක්, ලේසි ක්‍රමයක් අපි අනුගමනය කළ යුතුයි. අකුසල විපාක සිත් හත නම් කරන්න කියලා කිව්වොත් ඔබට ලියන්න පුළුවන් වෙන්න ඕන. මතක තබා ගන්න ලේසි මේ විදිහට බැලුවට පස්සේ දුක්ඛ සහගත කාය විඥානය සහ උපේක්ඛා සහගත උපේක්ඛා සහගත කියලා යෙදෙනවා සම්පටිච්චන සහ සම්තීර්ණ කියලා. සම්පටිච්චන සහ සම්තීර්ණ කියන දෙකේ තේරුමත් අපි කතා කළා. එහෙනම් ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ උපේක්ඛා සහගත චක්කු විඥානයේ ආදී කුසල විපාක සිත් 8. කුසල විපාක සිත් 8යි, අකුසල විපාක සිත් 7යි. අහේතුක කුසල විපාක සිත් තියෙනවා 8ක්. උපේක්ඛා සහගත චක්කු විඥාන ඉස්සෙල්ලා කිව්වා වගේම ඉන්ද්‍රිය පදනම් කරගෙන, ඉන්ද්‍රිය සම්බන්ධ කරගෙන මේ සිත් ඇති වෙන්නේ. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, සුඛ සහගත කාය විඥාන. කුසල විපාක සිත් වලදී කාය විඥානේ සුඛ සහගතයි. ඉස්සෙල්ලා අපි අකුසල විපාක සිත් වලදී කතා කළේ දුක්ඛ සහගතයි කියලා. කුසල විපාක සිත් වලදී සුඛ සහගත වෙනවා. උපේක්ඛා සහගත සම්පටිච්චන, සම්පටිච්චන සිත උපේක්ඛා සහගතයි. සෝමනස්ස සහගත සම්තීරණේ.
උපේක්කා සහගත සන්තීරණය. එනම් මෙතනදී තවත් විසේ සත්වයක් තියෙනවා. ඒ තමයි සන්තීරණ හිතේ අවස්ථා දෙකයි, සෝමනස්ස සහගත සන්තීරණ, උපේක්කා සහගත සන්තීරණ කියලා. කුසල විපාක සිත් අටේදී තියෙනවා උපේ සෝමනස්ස සහගත සන්තීරණ, ඊට පස්සේ උපේක්කා සහගත සන්තීරණ කියලා. ඉස්සෙල්ලා අකුසල විපාක සිත්වලදී අපි කිව්වේ උපේක්කා සහගත සම්පටිච්ඡන සහ උපේක්කා සහගත සන්තීරණ කියලා එකයි. එතකොට මෙතනදී ඒක වෙනස් වෙනවා. ඒකේ එකම පුංචි වෙනස්කම් දෙකයි තියෙන්නේ. කුසල විපාක සහ අකුසල විපාක සිත් මතක තබා ගැනීමේදී පහසුවක් වෙන්න මේ අවධාරණය කරලා කියන්නේ සුඛ සහගත කාය විඥානය, සෝමනස්ස සහගත සන්තීරණ සහ උපේක්කා සහගත සන්තීරණය කියලා දෙකක් තියෙනවා. අකුසල විපාකවලදී උපේක්කා සහගත සන්තීරණ කියලා සිතක් පමණයි අපි දැක්කේ. අකුසල විපාක සිත් ලේඛනයට වඩා කුසල විපාක සිත් ලේඛනය වෙනස් වන්නේ අවස්ථා දෙකකදී බව පෙනේ. අපිට පෙනුණා කුසල විපාක සිත් අකුසල විපාක සිත් වලට වඩා කුසල විපාක සිත් වල වෙනසක් තියෙන අවස්ථා දෙකකදී විතරයි. කාය විඥානයේ කුසලයේ විපාකයක් හේින් ඒ සුඛ සහගතය අරමුණු අනුව සන්තිරණයේ දෙකකට බෙදා දක්වා ඇත. අරමුණු අනුව සන්තිරණයේ අවස්ථා දෙකකට බෙදලා තියෙනවා. ඉන් සෝමනස්ස සන්තිරණයේ ඇතිවනුයේ ඉතාව යහපත් අරමුණක් ඇති විටයි. සෝමනස්ස සන්තිරණයේ ඇති වෙන්නේ ගොඩක්ම යහපත් අරමුණක් තියෙනකොට. මධ්‍යම අවස්ථාවේදී පෙර සඳහන් කළ අකුසල අවස්ථාවේදී මෙන්ම උපේක්ෂා සහගත සන්තිරණ සිත පහළ වෙනවා. දැන් අපි මේ වෙද්දී අහේතුක අකුසල විපාක සිත් හත, අහේතුක කුසල විපාක සිත් හත සහ එහි විශේෂත්වයන් කතා කළා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ අහේතුක ක්‍රියාසිත්. අහේතුක ක්‍රියාසිත් උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජන සිත, උපේක්ඛා සහගත මනෝද්වාරා වජ්ජන සිත, සෝමනස සහගත හසිතුප්පාද හිත. උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජන, උපේක්ඛා සහගත මනෝද්වාරා වජ්ජන, සෝමනස සහගත හසිතුප්පාද සිත කියන ක්‍රියාසිත. අපි බලමු මේ ක්‍රියාසිත කියන්නේ මොනවද කියලා. පංචද්වාරයන් ආවර්ජනය කිරීම යනු ඇස, කන, නාසය, දිව, ශරීරය යන දොරටු පසේ ගැටෙන අරමුණු කරා සිත මෙහෙවීමයි පංචද්වාරයන් ආවර්ජනය කියන පංචද්වාරා වජ්ජන. පංචද්වාරා වජ්ජන සිත කියන්නේ දොරටු පහ තමයි, ඇස, කන, නාසය, දිව, ශරීරය කියන දොරටු. මේ දොරටු පසේ ගැටෙන අරමුණු කරා සිත මෙහෙවීම, සිත මෙහෙවලා මනෝද්වාරයෙන් ගන්න අරමුණු මෙනෙහි කිරීම මනෝද්වාරා වජ්ජන නම් වේ. එතකොට පංචද්වාරා වජ්ජන කියන්නේ ඇහෙන් රූපයක් ගත්තම ඒ රූපය පිළිබඳව මෙනෙහි කිරීම, ඒ රූප ආරම්මණය පිළිබඳව මෙනෙහි කිරීම, නාසයෙන් ගඳ සුවඳ දැනුණට පස්සේ ඒ පිළිබඳව මෙනෙහි කිරීම, දිවෙන් රස දැනුම් ලබා ගත්තම ඒ පිළිබඳව මෙනෙහි කිරීම, ශරීරයෙන් ස්පර්ශ අරමුණු ලැබුණම ඒ පිළිබඳව මෙනෙහි කිරීම කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහ, එහෙම නැත්නම් දොරටු පහක් කියලානේ මේ පහට කියන්නේ. එනිසා මේ පහෙන් ගන්න අරමුණු මෙනෙහි කිරීම, ආවර්ජනය කිරීම, සිහිපත් කිරීම උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජන සිත කියලා කියනවා. ඊට පස්සේ කියනවා මනෝද්වාරයෙන් ගන්න අරමුණු මෙනෙහි කිරීම මනෝද්වාරා වජ්ජන නම්. දෙවනි සිත මනෝද්වාරා වජ්ජන. මනෝද්වාරා වජ්ජන කියන්නේ මොකක්ද? මනෝද්වාරයෙන් මනසින් ගන්න අරමුණු මෙනෙහි කිරීමට කියනවා මනෝද්වාරා වජ්ජන කියලා. මනසින් ගන්න අරමුණු මෙනෙහි කිරීම මනෝද්වාරා වජ්ජන. බුදුන් වහන්සේ, රහතන් වහන්සේ බඳු වූ නික්ලේශී උත්තමයන් මද සිනාවක් පහළ කරන අවස්ථා බෞද්ධ සාහිත්‍යයේ වාර්තා වී ඇත. බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා බුදුවරු වගේ උතුමන් වහන්සේලා නික්ලේශී උත්තමයන් මද සිනහවක් පහළ කිරීම, මද සිනහවක් පහළ කරන අවස්ථා බෞද්ධ සාහිත්‍යයේ ඕනතරම් අපිට
වෙලා තියෙනවා. එවන් අවස්ථාවලදී උන්වහන්සේලාට ඇතිවන සිත් අභිධර්මයේදී දැක්වෙනුයේ හසිත උපාද රමින්. ඒ වගේ හිත් ඇතිවෙනවා නම් ඒ සිත්වලට අභිධර්මයේදී කියන නම තමයි හසිත උපාද කියන්නේ. නික්ලේශී උත්තමයන් මද හිනාවක් පහළ කරන අවස්ථාවේදී ඇතිවෙන්නා වූ සිත්වලට කියනවා හසිත උපාද සිත් කියලා. හඬ නගා දන්තාග්‍රය පමණක් පෙනෙනසේ සිනාසීම හසිත නම් වේ. හසිත කියන්නේ හඬ නගා දන්තාග්‍රය පමණක් පෙනෙනසේ සිනාසීම. මෙහි සඳහන් සිත් තුනම කර්මයක් හෝ විපාකයක් පසුබිම් කොට නොගත් හුදු ක්‍රියා මාත්‍රයක් පමණක් වන හෙයින් ක්‍රියා සිත් වශයෙන් දැක්වේ. මේවා ක්‍රියා සිත් විදිහට දක්වනවා. අපි බැලුවොත් මේ වගේ ක්‍රියා සිත් විදිහට හඳුන්වන්න හේතු මොනවද කියලා. පංචද්වාරා වචන. බුදුරජාණන් වහන්සේ කණෙන් ශබ්දයක් ඇහුවට පස්සේ ඇහෙන් රූපයක් දැක්කට පස්සේ ඒ රූපාරම්මණය පිළිබඳව ඒ ගත්ත අරමුණ පිළිබඳව මෙනෙහි කරනවා. කණෙන් ශබ්දයක් ඇසුනමත් එහෙමයි. නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්න අරමුණු මෙනෙහි කරනවා. හැබැයි උන්වහන්සේලා ඒ අරමුණු මෙනෙහි කරනවා පමණයි. ඒවා ඇලීමක් විදිහට, තෘෂ්ණාවක් විදිහට, ආසාවෙන් අරගන්නේ නැහැ. ඒ නිසා ඒ තුලින් කර්ම ශක්තියක් ගොඩ නැගෙන්නේ නැහැ. දොරටු පහෙන් ගන්න අරමුණු මෙනෙහි කිරීමක් පමණයි සිදු වෙන්නේ. එනිසා උපේක්ඛා සහගත පංචද්වාරා වචන සිත කියලා කිව්වා. බුදුවරු, රහතන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා මනසින් ගන්න අරමුණු මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කිරීම මනෝද්වාරා වචන කියලා කියනවා. ඒත් ක්‍රියා මාත්‍රයක් පමණයි. මනසින් ගන්න අරමුණු මෙනෙහි කිරීම පමණයි. හසිතුප්පාද යම් ආකාරයකින් රහතන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේ මද සිනහාවක් පහළ කරන අවස්ථාවේදී ඇතිවෙන්නා වූ සිතට කිව්වා හසිතුප්පාද සිත කියලා. මේ විදිහට තමයි ක්‍රියාසිත තුන සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙන්නේ. ක්‍රියාසිත තුනයි උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජන සිත, උපේක්ඛා සහගත මනෝද්වාරා වජ්ජන සිත, සෝමනස්ස සහගත හසිතුප්පාද හිත කියලා. ඉතින් අපි මේ කතා කළේ දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව යටතේ බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිච්ඡේද පොතට අදාළ තුන්වෙනි පරිච්ඡේදයේ අභිධර්මයේ අහේතුක සිත් පිළිබඳව. අහේතුක සිත් 18ක් තියෙන බව අපි කතා කළා. අකුසල විපාක සිත් 7යි, කුසල විපාක සිත් 8යි, ක්‍රියා සිත් 3යි විදිහට. ඉතින් එහෙමනම් ඊළඟ කොටසෙන් අපි ඊළඟ විස්තර අභිධර්මයේ පාඩම් වලට අදාළව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපගේ නාලිකාව සමග තාමත් සම්බන්ධ වෙලා නැත්නම් subscribe කරන්නට කියලා සිහිපත් කරනවා. යාළු මිත්‍රාදී හිතවතුන්ටත් මේ පිළිබඳව දැනුවත් කරන්නට කියලාත් මතක් කරන ගමන් මේ පාඩමෙන් සමුගන්න ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.